හොරකම විතරක් හිතේ තියාගෙන රට පාලනය කරන්න ගියාම සිද්ධ වෙන දේවල් තමයි මේ. නැත්තම් රටක අමාත්‍යංශයට හැකියාවක් තියෙනවා සතියකට සැරයක් රිවිව් මීටිමක් තියලා කොපමණ අවශ්‍යතාවයක් අනාගතයේ ගල්ලංගුරු තියෙනවද කියන එක පිළිබඳ තීරණය කරන්න. මේ ස්ටොක් රිවිව් මීටිම තියන්නේ නැත්තේ හොරකම සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන්. විදුලි බල පනත සංශෝධනය කරනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපි එක සාකච්ඡා කරලා කිව්වේ විදුලි සංශෝධන පනත සහයෝගය ලබා දුන්නොතින් කිසිදු ප්‍රශ්නයක් නැතුව විදුලි බිල වැඩි කිරීමකින් තොරව විකල්ප බලශක්ති හඳුන්වා දීම සිදු කළ හැකි කියන එක. නමුත් මාසෙකමාරක් විතර ගිහිල්ලා කිසිදු හේතු දැක්වීමකින් තොරව මිල වැඩි කරා. මිල වැඩි කළා ජනතාවට කිව්වා විශාල කාල දීර්ඝ කාලයක් තිස්සේ මිල වැඩි නොකරපු නිසා වැඩි කරන්න සිද්ධ වුණා. දැන් බොහෝ කාලයකට වැඩි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. එහෙම තමයි අහිංසක ජනතාව හිතුවේ. එහෙම තමයි කර්මාන්තකරුවන් හිතුවේ. නමුත් හිටි හැටියේ කිසිම අවබෝධකින් තොරව කිසිම ඉලක්කයක් නැතුව කිසිම අරමුණකින් තොරව ජනතාවට පැහැදිලි කිරීමකින් තොරව ගහෙන් ගෙඩියෙන්න වගේ දැන් හදිසියේ කියනවා තව වැඩි කරන්න ඕනේ. ඉතින් මේ ආකාරයට හිතන විදියට කටයුතු කරන්න නෙමෙයි රජයන් තියෙන්නේ. ඇත්ත කෙටියේ දස්ස වැඩියේ සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග.